අද දවස මෙනෙකිරීමේ පදය දීවිතිය කතාව හතරවෙනි පරිච්චේදේ හත්වනි පදය. දීතිය කතාව හතරවෙනි පරිච්චේද හත්වනි පදය. මක් නිසාද අපේ දෙවි වූ ස්වාමින් වහන්සේට අප යාඥා කරන සියලු ප්‍රස්ථාවයන් හීදීම. උන්වහන්සේ අපට ලංව සිටිනාාක්මෙන් වෙන කොයි මහත් ජාතියකට දෙවි කෙනෙක් ලංව සිටින සේක. ආමන්. ඔබ කැමතිද කවුරුහරි කෙනෙක් ඔබ ළඟට වෙලා ඉන්නවට. මේ පොළවේ ජීවත්වෙන අපට අපි ගොඩක් කා සයි කවුරුහරි අපි ළඟට වෙලා අපි කියනදය අහගෙන අපිත් එක්කම ඉන්නවට. විශ්වාස කරනම පො ේජීවත්වනෙන හැම කෙනෙක්ම කුඩා දරුව ඉඳලා වැඩිමහල දක්වා. හැම්ම කෙනෙක්ම ආසයි කවුරුහරි කෙනෙක් තමන් ළඟට වෙලා තමන් කියනදය අහගෙන ඉන්නවන. ඉතින් මේ ලෝකෙ ගනිද්දී අපට විශ්වාස කරන් එහෙම කවරුත් නැ අපේම යහළුවන් නැයි කියාගන්නාව්. අපේම හිතමිතුරන්නයි කියගන්නව අය පවා බොහෝ අවස්ථාවන්වල අපේ ඒ විශ්වාසය කඩා දමනවා. තින් ඒ අයිව විශ්වාස කරලා අපි ගොඩක් දේවල් අපි කියනවා අපේ ජීවිතය තිබෙන්නව රහස් අපි කියනවා. හැබැයි අඒ විශ්වාසය ශනයකින් කැඩිලයන්නට පුළුවන් ඇයිනම් ඒ අය හැම්ම කෙනෙක්ම මනුෂ්‍යයන් නිසා. නමුත් අදදවස්සේ මම ඔබට කියනවා. ඔවු ඔබ ළඟටවෙලා, ඔබ කියන්නාව් අහගෙන ඉන්නා වූ එක්තරා දෙවි කෙනෙක්කඉන්නවා. බාස ඇති ඔවු එක්තරා දෙවි කෙනෙක් ඉන්නවා ඔබ මා කියන දෙය අහගෙන අපි ළඟට වෙලා ඉන්නාාවය වගේම පිළිතුරු දෙන්නාව් එක්තරා දෙවි කෙනෙක්ක ඉන්නවා. අද දවස අපි බලමුයේ කවුද කියලායි. දේ වච්චනය කියනවා මමනැවතවාරයක් කියවන්න. මක්නිසාද. අපේ දෙවි වූ ස්වාමින්න් වහන් සේටාපයඥා කරන සියලුම්. ථයන් හදීම උන්වහන්සේ අපට ලංව සිටිනවා කියලා කියනවා. එක වෙලාවකට නෙවෙයි. එක පෑකට නෙවෙයි. එක වරුවකට නෙවෙයි. දෙව වචනය කියනවා අපි කතා කරන අපි යාඥා කරන හැම්ම අවස්ථාවකදීම මේ දෙවියන් වන්සේ අපට ලංවෙලා ඉන්නවා කියලා. එක ඉතාමත් ප්‍රීතියක්. එක ඉතාමත් ප්‍රීතියක්. ඇයිනම් හැම්ම වෙලාවෙම උන්වහන්සේ අපට ලං වෙලා ඉන්නවා. ඔවු අදදවසමං ඔබට කියනවා. ඔබත් විශ්වාසය කඩවුනාෙක්වෙන්න ඇති. ඔබටත් ඔබගේ හදවත තුළ තිබෙන්න්නා ඔබගේ හදවත තුළ කැකෑරෙන්න්නාවේ වේදනාව ඔබට කියාගන්න බැරුව ඉන්නවා ඇති. ඇබට කවුරුත් විශ්වාස කරන මනුෂ්‍යෙක් නැතුව ඉන්නව ඇති. හැබැයි සොර්ව බලධාරී දෙවියන් වහන්සේ. සු කිස්්තුුස් වහන්සේ වනාන්සේ පොරුන්දු වෙලා තිබෙනවා අපි ජඥා කරන හැම වෙලාවෙම හසයා ලං ලා ඉන්නවක්ැ. ඇති මකක්දම මේ ඥාව කියන්නේ. යඥඥාව කියන්නේ දෙවියන් වාසසිත එක්ක කතා කරන එක. ඔබ කොහොමද ඔබගේ මවපියා සමග කතා කරන්නේ ඔ කොහොමද ඔබගේ හිතමිතුරන් සමඟ කතා කරන්නේ අන්න ඒවිදිට පුළුවන් ඔබට මේ දෙවියන් වාසත එක්ක කතා කරන්න. මේ ස්වාන්සිත්‍යක කතා කරන්නට පුළුවන්. උන්වහන්සේට අපි කතා කරන වෙලාවේ උන්වහන්සයාපට පිළිතුරු දෙනවා.ඒවාගේ උන්නාහන්්‍යයාපට ලං වෙලාඉන්නවා. දේවචචනය කියනවා වෙන කාටවත් මේ වගේ දෙවි කෙනෙක් ලං වෙලා නැහැයි කියලා. මඔබට කියනවා අත්දැකළ බලන්ද. ඔබගේ හදවතේ තුළ තිබෙන වේදනාව සමාරක් කලාබට ඔබ රෝගෙන් ඉන්නවවැඇති. බොහෝ කාලයක් තිස්සෙේඳම් පිඩාවට ලක් වෙලා ඉන්නව ඇති. ඔබගේ දුක කියාගන්න කවුරුත් නැතුව ඇති නමුත් ඒසුස් වහන්සසියෝ බලංග ඉන්නවා වනාන්සේ පොරොන්දු වෙලා තිබෙනවා ලුබ කතා කරන ඕනෑම වෙලාවක. නබ මට යාක්ෂා කරන ඕනෑම වෙලාවක. ම නුබේ හන්ඩාහනවා හඬඩ අහලාවිතරක් නිකං ඉන්න නෑ වහන්සේ පිළිතුරු ලබා දෙෙනවා ආමන් ඒක තමයි තිබෙන්න උත් සච්‍යතාවේ මොකද හඬඩ අහලාවිතරක් නිකං ඉන්න නෑ. ඔබගේ දුක්ක අහලාවිතරක් නිකං ඉන්න නෑ උන් වහන්සේ මනාද කරන්නේ ඒකට උත්තරයක් දෙනවා. එකට විසදුමක් දෙෙනවා. ති ඔොබ මීට කලින් බොහෝ ස්ථානයන්වතට යන්නට ඇති. ඔ මේ ඒසු වාන්සේළඟට යන්න මොනෝද තිබෙන සුදුසුකාම. ො හන්සට ්‍ය රන්න තිබන්නා සුදුසුකම එකම සුදුසුකම තමයි, ඔබගේ මුල්ලු හදවත විවෘර්ත කරන එක. ඔබගේ තැලුණු බිඳුණු පොඩියවුණු හදවත තම එක සුදුසුකම, උන්වහන්සේළඟට යන්න උන්හන්සේ වෙන්නම්ම පූජාව නිල්ලන්න නෙනැහැ උන්හන්සේ වෙන්නම විශේෂ දේවල් ඔබගෙන් මගේ නිල්ලන්න නෙනැහැ බගේ හදවත පමණ ඉල්ලන්නන්නේ, ති නොබ විශ්වාස කරනවානම්. මගේතිබෙන ප්‍රශ්නය මගේතිබෙන වේදනාව මගතිබෙන කඳුල මගේතිබෙන රෝගය මම මනුෂ්‍යන්ට කිව්වා මම නොයෙකුත් දේවල් වලට කැපකර හැබැයි මට පිළිතුරක් ලැබුණේ නැහැයි කියලා ඔබ හිතනවන්නම් ඔබ විශ්වාස කරනවා නම් ඔබට අවස්ථාව තිබෙනවා මේ ඒසුස් වහන්සේට කතා කරල බලන්න කතා කරල බලන්ඩ මක් නිසාදුඋන් වහන්සේ හඬ අහලවිතරක් නිකං ඉන්න දෙවි කෙනෙක් නෙවෙයි උන්ඩහන්සේ පිළිතුරු දන දෙවියන් වහන්සේ. අද දවසේ ඔව ඔබගේ ප්‍රශ්නයට පුළුවන් උනාාසට විසඳම දෙන්න. අද දවසේ ඔබගේ රෝගයට පුළුවන් උන්නාහසට විසඳම දෙන්න. ඇයිනම් උන්වහන්සේ අපට ලංවෙලා ඉන්න දෙවි කෙනෙක්. ඉතින් උන්හසේ ඔබෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නන. උන්වහන්සේ ඔබෙන් කිසිම මුදලක් මිලයක් බලාපොරොත්තුවෙන්නන. ඇයිනම් න්හන්සේ ඒ මිලය ගෙවල ඉවරයි. වහන්සේ මිලය ගෙවල ඉවරයි. ඒක නිසා ඔබට තිබෙන්නේ උන් වහන්සේගේ නාමේ විශ්වාස කරලා. ස්වාමිණ, ඒ සුනි මාතුළ මේ වගේ දෙයක් තිබෙනවා. ස්වාමිනි මට හරි විහේස කරයි. මට හරි පීඩාවයි, මට විශ්වාස කරන්න කවුරුත් නෑ, මට මගේ දුක කියන්න කවුරුත් නෑ මට මගේ වේදනාව කියන්න කවුරුත් නෑ. මම ඔබෝහන්සේට කියනවා කියලා. ඔබගේ හදවත ව්‍යවෘර්ත කලා ඔබ න්හන්සට ඔබ තුළ තිබෙන ප්‍රශන කිවන. බතුළොතුබන වේදනාව කිවනම් අනි වාරමුන් වහන්සේ ඒ හඩට පිළිතුරු දෙනවා ඇයිනම් උන් වහන්සේට කන් දෙක හොඳට මෑහෙනවා උන්වහන්සේට ආශිරවාද කරන්න පුළුවන් ඇනම් උන්වහන්සේ සර් බලධාරී දෙවියන් වහන්ේ නිසා ඉතින් මේ වෙලා එ මමබට ආරාධනා කරනවා ඔවු ඔබගේ දුක ඔබගේ වේදනාව කියන්න එක දෙවි කෙනෙක්කඉන්නවා ඒ සු වහන්සේ උන්හන්සේගේ නාමිය විශවාස කරලා ඔබ තුළ තිබෙන හැම්ම දෙයක් උන්වහන්සේට කියන්න උන්වහන්සේ විශ්වාසය කවදාවත් කඩකරන්න ෙනැහැ. ඔබගේ නහලා තව කෙනෙකුට කියන්නන්නේෙනැහැ. ඔබට නිින්දාා පහස කරන්න නෙනෑ ඔබ කොන් කරන්න නෙනැහැ න්වහන්සේ ඔබව ආදරයෙන් තුරල්ලු කරගෙන, ඔබට අවශ්‍ය කරන්නාව ඒ විසඳම උන්වහන්සේ අනිවාරය මලබා දෙෙනවා ඔබ සිලු දෙනාට චේ සුප හිටයි. මත්නිසාද අපේ දෙවි වූ ස්වාමෙන් වහන්සේට අප යාඥා කරන සියලුම ප්‍රස්ථයාවයන් හීදීම, උන්වහන්සේ අපට ලන්නෝ සිටින් ආක්මෙන් වෙන පොයි මහත් ජාතියකට දෙවි කෙනෙක් ලන්නෝ සිටින්නේදේ.